अक्के अलुत्यालु नव लाइफ बॉय हैंड सैनिटाइजर होंदम आरक्षाव अते तीन गानट ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු එන්නත් ජනතාවට ලබා දීම අදත් ස්ථාන කිහිපයකදීම සිදු වුණා. කොළඹ මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති එන්නත් කරන වැඩසටහන සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. මේ අතර ගුවන් සේවා හා ගුවන්තොටුපළ සමාගමේ කාර්ය මණ්ඩලයේද අද එන්නත්කරණය කළා. කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන එන්නත් තොගෙන් ලක්ෂ 3ක් මෙම සතිය තුල හෝ ලබන සතියේ මුල් දින කිහිපය තුල ලැබෙනු ඇති බවයි. අදාළ එන්නත්ෝගේ මෙරටට එවීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය ඇසුරුම් කර අවසන් බව මේ පිළිබඳව අප කළ විමසීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකාව ඉන්දියාවේ සීරම් ආයතනය සමග ගිවිසුම් ගතව ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මිලියන 10න් ලක්ෂ 5ක්ද එම දින කිහිපය තුලම දිවයිනට ලැබෙනු ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා. මේ අතර කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉන්දියාවේ සීරම් ආයතනය අද විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා. එම ආයතනය ප්‍රකාශ කළේ එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඉන්දියාවට බවයි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ ඉන්දියානු රජයේ අනුමැතියකින් තොරව වෙනත් රටවලට එන්නත් ලබා දීමේ හැකියාවක් සීරම් ආයතනයට නොමැති බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇති බවත් ශ්‍රී ලංකාවට ලැබෙන එන්නත්වල වෙනසක් සිදුව නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරිය තහවුරු කළා.